ස්ත්‍රිය වෛශ්‍ය ශුද්‍ර කියලා කියන්නේ සුර කොටසට අයත් පිරිස. ඒ වගේම යක්ෂ නාග වගේ පිරිස අසුර කොටසටයි ගෙනෙන්නේ. සුර සහ අසුර අතර යුද්ධයක් ඇති වුණා. අන්නේ යුද්ධෙන් පස්සේ කළුතර කොටස් දෙකකට වෙන්ුණානේ. එකක් වේලාපුර කළුතර, ඒ කියන්නේ දකුණු කළුතර. අනිත් එක දේව සාස්ත්‍රූරුන්ගේ කලාපයේ දේශාස්ත්‍ර කළුතර. ඒ කළුතර උතුර. අද අපි කළුතර උතුරට ආවේ දක්ෂ වෙදදුරෙක් හොයාගෙන. සිට පහළ දක්වාම ගිරිසිකර අතරින් වනවදුලේ සිසිලසත් අරගෙන වෙනපිඩු නිර්මාණය කරමින් ගලා හැලෙන දිය ධාරාවේ සුන්දරත්වය තමයි ඔබට දකින්න ලැබෙන්නේ. මේ ස්ථානයේ තමයි තුඩුගල ඇල්ල. ඓතිහාසික කළුතර දිස්ත්‍රික්කයේ තමයි පිහිටා තිබෙන්නේ. ඉතාමත්ම සුන්දර රමණීය ස්ථානය. හරියට මනමාලිකගේ සේලය විහිදිලා යන්නාසේ අතිශය සුන්දරත්වය විඳින්න පුළුවන් තැනක්. හැබැයි බොහෝ දෙනෙක් සුන්දරත්වයේ විඳිනවා. ඊට පස්සේ කැලි කසල බොහෝ දේවල් ඉතිරි කරලා මේ ස්ථානය අපවිත්‍ර කරනවා. එහෙම කරන්න එපා. ලංකාවේ තිබෙන සුන්දරම ස්ථාන මේවා රැකගන්න ඕනේ. ඒවා රැකගන්නවා වගේම ඔබේ ජීවිතේ රැකගන්න අද දවසේදීත් කතාබහ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. මීට පෙර දවසකත් වෙද මහත්තයා ඔබ හඳුනා ගන්නට ඇති. අද අපිත් එක්කතු වෙන්නේ ජනක සමරවීර වෙද මහත්තයා. කළුතර උතුර කියන ප්‍රදේශයේ ජීවත් වෙන දක්ෂතම වෙදදුරේ. අයිබෝ. කතාව ආරම්භ කරද්දී වෙනදට අහන සුපුරුදු ප්‍රශ්නයට වඩා වෙනස් විදිහට අහන්න මම කල්පනා කළා. ඒකට හේතුව වෙදගෙදර වැඩසටහනේ අත්දැකීමක් තිබෙන ලෝකයා හමුවට වෙද මහත්තයා වරගෙන ගියේ වෙදගෙදර වැඩසටහන හරහා. අද වෙනකොට වෙද මහත්තයාට වෙදගෙදර වැඩසටහන ගැන මොකද කියන්නේ? ඇත්තටම මේ වෙදකම වෙදගෙදර වැඩසටහන තුලින් ගොඩක් ප්‍රසිද්ධියක් ලැබුවා. පරණ වැඩසටහනේ පරණ පෙන්නපු ආයුර්වේද වෛද්‍යවරුන්ගේ තියෙන හැකියාවන් ක්‍රමානුකූලව එකින් එක පෙන්වීම තුළින් රෝගීන් අපි අපේ හතරට ඇවිල්ලා අහන්න පටන් ගත්තා. මේ ඒ කාලෙ තිබිච්ච වෙදකම තාමත් තියෙනවද, මේ වගේ ක්‍රමවේදයන් තියෙනවද, මේ වගේ මේ ලෙඩ හොඳ කරගන්න පුළුවන්ද? අන්න ඒ කියන සියලු කාරණා තුළින් අපිට දැනගන්න ලැබුණා පරණ තිබිච්ච ක්‍රමවේදයන් නැවතත් ඉස්මතුවට ගේන්න මේ වෙදකම වැඩසටහන මහඟු ප්‍රයෝජනක් වුණයි කියන එක. මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි කියලා කියනවා. ඒ නිරෝගී භාවයත් හේතු කරගෙන මඩ සෝදගත්තේ නිකන් නෙමෙයි, ඇලට දොලට මේ වගේ දිය ඇලට ගිහිල්ලා. ඒ නිසා ඒ තිබුණු අතීතයේදී බොහෝ වටිනාකම් අපිට එකතු වුණා. ඒ වටිනාකම් එක කතා කරද්දී අද කතා කරන්නේ ඔබට වටින ජීවිතයේ වැදගත්ම අවස්ථාවක් හැටියට සැලකෙන නිරෝගී භාවය ආරක්ෂා කර ගැනීම සඳහා ආම වාත රෝගය. එහෙම නැත්නම් ඔබ දන්නවා රයිටිස් පවුලේ රෝගයක් ආතරයිටිස්. ආතරයිටිස් කියලා කිව්වම බොහෝ දෙනෙක් හඳුනනවා. මට තියෙන්නේ ආතරයිටිස්, මගේ හන්දිරේ දෙනවා අමාරුයි කිය ඉන්න අය අද සිරම දෙනා බලාගෙන ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. වෙද මහත්මයා, මේ ආම වාතය එහෙම නැත්නම් ආතරයිටිස් කියන්නේ මොකක්ද? ආතරයිටිස් නැත්නම් සන්ධිවාත කියන්නේ මේ හන්දි අතර ඇති වෙන මේ වේදනාව ගෙන දෙන රෝග අවස්ථාවක්. එහෙම නැත්නම් රෝග ලක්ෂණ පෙන්වන රෝග අවස්ථාවක්. මේක ආයුර්වේදයේ හඳුන්වලා එක කොටසක් ආම වාතය කියලා. ආම වාතය කියලා කියන්නේ අපි කන ආහාරය අන්තිම පාකයට, ඒ කියන්නේ කිට්ට භාගයට, ඒක සම්පූර්ණ දිරුවට පස්සේ එන අවසාන පාකය
සෛල තුරට ඒ කියන්නේ ශරීරයේ හන්දිය අතර තියෙන සෛල තුරට උරාගෙන ශක්තියක් බවට ලබා ගන්නා වූ ඒ ආහාරය හරියට නොදිරවීම තුලින් ඒ සෛලවල ක්‍රියාකාරීත්වයට අඩපණ වීමක් ඇති වෙනවා. ඒක තමයි මේ සරලවම කියනවා නම් ආයුර්වේදයේ ආම වාත රෝගය කියලා කියන්නේ. ඊට අමතරව සංධිගත වාත රෝගය කියලා මාධව නිදානේ දක්වලා තියෙනවා. මේකට වෙනම තව බලපානවා රූමටොයිඩ් ආතරයිටිස් රෝග වර්ග කීපයක් තියෙනවා. රූමටොයිඩ් ආතරයිටිස්, ඔස්ටියෝ ආතරයිටිස්, ගවුට් කියන රෝග අවස්ථා, එහෙම නැත්නම් අපි හඳුනන වාත රක්තවලින් එන සන්ධි අවස්ථාව, තව අපි මේ හඳුන්වනවා ටෙන්ඩනයිටිස් කියන රෝග අවස්ථාවක්. ඒ වගේම ඒක හැදින්නේ හන්දි අතර තියෙන බන්ධන හඬරා ඉදීම තුලින්. තව අවසන බහුලව පවතින තව රෝග වර්ග අතුරින් සිස්ටමික් ලූපස් එරිතෝමැටෝසිස් කියන රෝග තත්ත්වයක්. ඒක හුඟක් ජනතාව අතර ප්‍රසිද්ධ SLE කිව්වත් විතරයි. මේක මේ රෝග අවස්ථාවත් ආමවාතික කියන්නේ රූමටොයිඩ් ආතරයිටිස් රෝගය හා සමානව ඇති වෙන මේ රෝග අවස්ථාවක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ෆයිබ්‍රොමයාලජිය කියන තව රෝග අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාවත් මොළයට ඇතිවන රසායනික පදාර්ථ ඇතිවීම වැඩිවීම තුළින් ශරීරයේ කියන්නේ අස්තියක් හඬරාවක් හා සම්බන්ධ වෙන තැනක ඇතිවන වේදනාව, හුඟක් මේ ලෙඩුන්ට රාත්‍රියේදී ඇතිවන අධික වේදනාව, විශේෂයෙන් කොඳුයට පෙළ ආශ්‍රිතව අධික වේදනාවක් නැති වෙනවා. ඊට අමතරව තව කියන්න පුළුවන් සොරයිසිස් ඔෆ් ආතරයිටිස්, ඒ කියන්නේ පොතු කබර සිටිබ කියලා ආයුර්වේදය හඳුනනවා. සිටිබ එක්ක බැඳුණු හැමේ දිරීමේ ස්වභාවයක් එක්ක ඇති වෙන හන්දි වේදනාව. මේකත් මේ ආමවාතික මේ රෝග ගණයට වැටෙනවා. ජීවිතයේ සුන්දරත්වය අත්විඳින්න පුළුවන් තැනක් වෙන පිඩු අතර සැඟවිලා මොහොතක් කිමිදිලා සතුට විඳින්න, සුවය විඳින්න පුළුවන් ස්ථානයක්. ජීවිතයේ සුවය නැති කරලා දරන්න වෙන වේදනාව ඉවසා ගන්න නොහැකිව අනේ පුතේ මේක මගේ කර්මයක් කියපු අම්මලා මට ඕන තරම් හමු වෙලා තියෙනවා. එතමාත් මේ හන්දි ඉදිමිනව වේදනාකාරී ජීවිතේ එපා වෙනවා. මේකද මේකේ රෝග ලක්ෂණ? ඔව්, ප්‍රධාන රෝග ලක්ෂණ තමයි හන්දි ඉදිමින එක. ඊට අමතරව දැන් මේක හැදෙන්න පොඩි වේදනාවක් එන්නේ මේ හන්දි අතර තියෙන පටක. ඒ කියන්නේ ඇගේ තියෙන සුදුරු ද්‍රාවණ ප්‍රමාණයට වඩා වැඩි වෙනවා. වැඩි වීම නිසා මේ හන්දි වල තියෙන මේ සියුම් පටක ඛාදනයට ලක් වෙනවා. එම නිසා මේ ඒ ප්‍රදාහයට පත් වෙච්ච ඛාදනයට ලක් වෙච්ච මේ ඒ පටක තුලින් විශේෂ රසායනික පදාර්ථයක් මේ හන්දි අතරට එනවා. ඒ රසායනික පදාර්ථය නිසා තියෙනා වූ හන්දි අතර තියෙනා වූ විශේෂක ස්නායු තන්තු මගින් මොළයට මේ වේදනාව ඉක්මනින් දැනුනවා. එහෙනම් මේ ඇතුලේ තියෙනා වූ සංදි කුහර ඇතුලේ තියෙනා වූ මේ පටක ඛාදනයේ ලක්වීම වැඩිවීම තුලින් වේදනාව අධිකව දැනීම සහ එහි ඉදිමීම ඉදිමීම ශස්ත්‍ර ගතිය, රත්පැහැ ගතිය, උණ ගතිය වගේ රෝග ලක්ෂණ දැනෙන්න පුළුවන්. ඉරට, හඳට, ගහට, ගලට වැඳපු මිනිස්සු හැටියට අපි බොහෝ දේ විශ්වාස කරමු. ඒ විශ්වාසයත් එක්ක ගින්න කියලා කියන්නේ බොහෝ වෙලාවට අපිට නැතුවම බැරි දෙයක්. බඩගින්න ඇති වුණාම මේ රෝගී තත්ත්වයට එක්තරා හේතුවක් වෙනවයි කියලා කිව්වොත් ඔබ සමහර විට පුදුම වෙයි. ඔබ ගන්න ආහාර තමයි එක්තරා විදිහක මේ රෝගය ඇති වෙන්න මූලික හේතුවක් බවට පරිවර්තනය වෙන්නේ. මේ හේතුවත් එක්ක ආතරයිටිස් කියන රෝගය, එහෙම නැත්නම් මාම වාතය කියන රෝගී තත්ත්වය, එද මාතය තවදුරටත් පැහැදිලි කරනවා නම් අපිට කියන්නකො මේ රෝගයත් එක්කම තව තව හේතුත් ඇති වෙන්න පුළුවන් නේ? ඔව්, තවත් හේතුන් ඇති වෙනවා. ප්‍රධාන වශයෙන් විෂම වූ ආහාර, ඒ කියන්නේ කෑපිට කෑම, නොගැලපෙන ආහාර අනුභවය, ආහාර වර්ග වැඩිපුර ගැනීම නිසා මේ ආම තත්ත්වය හරියට පරිපාලනය වෙන්නේ නැහැ. ඒ හේතු තත්ත්වය උඩත්
මේ රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ උෂ්ණ අධික කෑම ඇඹුල් ආහාර අධිකව ඉස්සො දැල්ලු අච්චාර වැනි නිතර ආහාර වර්ග නිතර අනුභව කිරීම මේ හේතු නිසා මේ රෝග තත්ත්වයන් වල එක කොටසක් ඇති වීමට අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ව්‍යායාමයෙන් තොර වීම. ඒ කියන්නේ අධික ආහාර පාන අරගන්න නිසා හුඟක් ශරීරේ තරබාරුකම ඇති වෙනවා. තරබාරුකම නිසා ශරීරයේ ප්‍රධාන කකුලේ හන්දි වලට තමයි බර උසුලන්න හම්බෙන්නේ. එහෙනම් මේ හන්දි අතර තියෙන කාට්ලේජ් ගෙවීම් ගතයක් ඇති වෙන්න පුළුවන්. නිතර සිතගෙන සිටීම තුළ. ඒ වගේම ව්‍යායාමයෙන් තොර වීම. වැඩක් පලක් කරනකොට ගොඩක් එහෙට මෙහෙට ඇවිදින්න නැතුව සැහැල්ලු රස්සාවල් කරන්නේ අය. මේ අයත් මේ ආතරයිස් රෝගෙන් දුරු වෙන්න හුඟක් පුළුවන්. වෙදගෙදර වැඩසටහන නිසා අපේ හිතවතුන් බොහෝ දිනක් මේ රෝගී තත්ත්වය පිළිබඳව වඩාත් ප්‍රකටව දන්නෝ. හැබැයි වෙද මහත්තයා මොනවා කිව්වත් දැන් ඉතින් ළඩේ හැදිලා ඉවරයිනේ. මේ තත්ත්වයත් එක්ක වෙද මහත්තයා වේදනාව අඩු කරගන්න ක්‍රමයක් නැද්ද? කොහොමද හඳුනගන්නේ? වේදනාව අඩු කරගන්න ක්‍රමයක් තියෙනවා. අපි ප්‍රධානව භාවිතා කසාය වර්ග බොන්න දෙනවා. ඊට අමතරව ගුලි කල්ක වර්ග දෙනවා. ආමවාත රෝගයේදී විශේෂ වූ මුල් අවස්ථාවේ පත්තු වර්ග දෙන ඉදුමු අඩු කරන්න සහ වේදනාව අඩු කරන්න. ඊට අමතරව මේක හොඳ තත්ත්වයට පත් වුණාම ක්‍රමානුකූලව ඒ සන්ධි අතර තියෙන මේ කාටිලේජ වල තියෙන අක්‍රමිකතාවයන් නැවත ප්‍රතිසංස්කරණය කරන්න තර්පණ රූක්ෂ අභ්‍යංග දෙන විශේෂයෙන් අපි මේ කුරුම්බ ලොදවලින් හදපු පත්තු වර්ග තියෙනවා. ඊට අමතරව අපි භාවිතා කරනවා වෙනත් සොයද කර්ම වර්ග. ඒ කියන්නේ ස්ටීම් බාත් කියලා අවුරුදු ගන්නවා ඇති. ස්ටීම් බාත් ස්ථානිකව ඇති වෙන වේදනාවන් සඳහා අපි භාවිතා කරනවා නාඩි සොයද ක්‍රම. ඒ සොයද වර්ග දෙකත් අපි විශේෂයෙන් එක එක රෝග ලක්ෂණ අනුව ඖෂධ වර්ග වෙනස් කරලා අපි පාවිච්චි කරනවා. තවත් අපි තෙල් අභ්‍යංග වර්ග කරනවා මේ හන්දි ආශ්‍රිතව විශේෂ සූක්ෂ තෙල් වර්ග පාවිච්චි කරනවා. ඒ වෑනු මේ කැක්කුම වේදනාව බොහොම අඩු වෙනවා. ගහකට නගින්නත් හන්දිපත් හොඳට තියෙන්න ඕනේ. හැබැයි හන්දිපත් දිමිලා නම් රිදෙනවා නම් ආතරයිටිස් රෝගී තත්ත්වයක් නම් ඒකට ප්‍රතිකාර කරන විදිහේදී ඔබ පිළිගන්නවද කුරුම්බ භාවිතා කරනවා කියලා? කුරුම්බ වලින් පත්තුවක් හදනවා. එතම තමයි අනික පැහැදිලි කරමු. විශේෂයෙන් මේකට ගන්නවා කුරුම්බ ගෙඩියක ඇතුලේ තියෙන ලොඳ. ඒක හූරලා අරගෙන හොඳට හිමි දීනෙට අඹරනවා. ඊට අමතරව කළුදුරු උදුරු ගම්බිරි සිප්පිලි වරා මුල් මේ වගේ ජාති අසමෝදක මේවා අපි අරලා හොඳට අඹරනවා. අඹරලා කුරුම්බ ලොඳත් එක්ක හොඳට අඹරලා කබලක දාලා හොඳට රත් කරනවා. රත් කරලා මද උණුසුමෙන් වේදනාවේ සන්ධිවල තර්පණයක් වශයෙන් තර්පණ රූක්ෂ ඖෂධයක් වශයෙන් අපි මේ හන්දිවල යොදනවා. ඉරුගේ කිරණ ගලා ඇවිදී හැබැයි සීල් සුලන් දහරාවක් ඇඟ දැවටෙන පුදුමාකාර සනීපයක් දැනෙන්නේ. අන්නේ සනීපයේ වගේම සුවයක් අත්පත් කරගන්න ආතරයිටිස් රෝගී තත්ත්වයේදී අර ස්වේද කර්ම ඒ වගේම තෙල් ගානේ දැන් මේව ගැනත් එද මාත තවදුරටත් පැහැදිලි කරගන්න. මුලින්ම අපි සන්ධි ආශ්‍රිත වේදනාවල් වලට තෙල් අභ්‍යංගයක් කරනවා. තෙල් රූක්ෂ වර්ගයේ තෙල් වර්ග මේක මේ හන්දියට ප්‍රමාණිකව වක්කලව රවුමට ආකාරයට ඔබට දැක ගන්න පුළුවන් මේ තෙල් අභ්‍යංග කරන විදිය.
කවමට ආකාරයට ලැබ්‍යංග කරනවා ඊට මුළු ශරීරයේම වාතකෝප තත්ත්වයක් එක්ක ආමාත තත්ත්වයක් තියෙනවා නම් අපි මුළු ශරීරයේම දෙල් ලැබ්‍යංගයක් කරලා අපි ස්වේද කර්මයක් කරනවා ඒ ස්වේද කර්මය කරන්නේ විශේෂිත රෝගියාගේ දෙවලට තියෙන රෝග ලක්ෂණ අනුව ඖෂධ පොළ වර්ග මුල් වර්ග සහ පොතු වර්ග අපි එකතු කරලා ලොකු අභිගව තියෙනවා ස්ටීම් බාත් කියන ප්‍රතිකාර ක්‍රමය ඒකත් අපි මේ අතරට කරනවා ඊට අමතරව රෝගියාට ආම ඒ කියන්නේ ආහාරයේ සම්පූර්ණ දිරවීම අවස්ථාවටපත් වෙන්න කසාය සමග තෙල් වර්ගයක් සමහරක් අවස්ථාවලදී අපිට දෙන්න අවස්ථාවක් එනවා ඒක ස්වේදීන් පස්සේ විදේක කර්මයක් වශයෙන් අපි හඳුන්වනවා ඊට අමතරව ස්ථානිකව ඇතිවන වේදනාවල් වලට නාඩි ඡේද ප්‍රතිකාරය අරහා සමානව කොළපොතු මුල් වර්ග එකතු කරලා තෙල් ලැබ්‍යංගයක් කරලා හන්දි ආශ්‍රිතව නාඩි ඡේද ප්‍රතිකාරයක් කරනවා වෙද මාත්‍යයන් කතාවට කියන සමහරු වැඩේ නම් එලකිරි කියන හැබැයි එලකිරි භාවිතා කරලා පත්තුවක් හදලා එහෙම නැත්නම් කිරිබතක් හදනවා කියලා කිව්වොත් ඔබ විශ්මයට පත් වෙයි එලකිරි භාවිතා කරලා හදන කිරිබත ගැන පැහැදිලි කරලා කොහොමද සුවපත් භාවයත් කරන්න කියලා කියන්නේ අතරම ලන්නේ මේක අපි ඉස්සලා කිව්වා වගේ ආම වාත රෝගයට නෙමෙයි පාවිච්චි කරන්නේ වාත රක්ත වලින් හැදෙන රෝග අවස්ථාවකට මේ රෝග අවස්ථාව නැවත පාරක් කෙටියෙන් කියනවා නම් ධනිස්යෙන් පහළ ප්‍රදේශයත් වැලමිට සන්ධියෙන් පහළ ප්‍රදේශයක් තමයි මේ රෝග අවස්ථාව නැති වෙන්නේ ඒ කියන්නේ හන්දි ආශ්‍රිතව මේ හන්දි ඇදවීමකට හා හම විවරණ වීමකට ලක් වෙන්න පුළුවන් සමහර අයගේ හමෙන් දියර ගැලීමක් වගේ වෙන්න පුළුවන් කුෂ්ඨ අවස්ථාවක් වගේ ඒ අවස්ථාවේදී සමහරක් අයගේ මේ කකුල් පිරිවැටෙනවා අධික වේදනාව දෙන පණ නැති ගතියක් තියෙනවා ඉතින් මේ වගේ අවස්ථාවට තමයි මේ 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 කිරිබත් පොට්ටමින් තවන්නේ අපි මේක හදාගන්න මේ ගෙදරදීවත් හැමෝටම හදාගන්න පුළුවන් හැබැයි අනිකුත් ප්‍රතිකාර කරන්න අවශ්‍යයි කරන අතරතුර තමයි මේක අපි මේ ප්‍රතිකාරයක් වශයෙන් යොදන්නේ බැබිල මුලින්ම සම්බල අරගෙන මේ බැබිල වතුරෙන් අපි මේ කිරිබත් ඉදෝ ගන්න ඉදෝලීල ඊට පස්සේ එකට එළ කිරි මිශ්‍ර කරනවා එළ කිරි මිශ්‍ර කරලා කිරිබත් හදාගන්න ඒක ආපවර බැබිල සහ කිරි මිශ්‍ර වතුරෙන් අර පොට්ටනේ දික රත් කරනවා රත් කරලා විශේෂයෙන්ම අපි තෙලක් අභ්‍යංග කරලා ඒකෙන් තවනවා තවලා ඊට පස්සේ මේ ඒ රෝගියාව ඒ කිරිබත් එක නැවත කකුල් කාත්වල උලලා විනාඩි ගානක් කියලා නැවත සෝදනවා ඒ වගේ මේක මේ ප්‍රතිකාර ක්‍රමයේ දින කීපයක් කරනවා කෙරුවට පස්සේ තමයි මේකේ විශේෂ දුක් සුවයක් ලබන්න පුළුවන් ඔබ පුදුමාකාර ආදරයකින් සෙනෙහසකින් මේ වැඩසටහන නරඹන වගේ අපි විශ්වාස කරනවා සමහරු මාව හමු වුණාම අහනවා පුතේ ඔය වෙදමාතුරු කියන තරම්ම දක්ෂම අයද කියලා දක්ෂම අය තමයි හැබැයි වෙදමාත්‍ය කියන්න ඕනේ කොයි තරම් කාලයකින් මේ රෝගය හොඳ කරන්න පුළුවන්ද නිට්ටාවටම සූපත් කරන්න පුළුවන්ද වේදනාව අඩු කරන්න පුළුවන්ද ජීවිතේ එපා වෙලා ඉන්න එක යලි වතාවක් ජීවේ දෙන්න පුළුවන්ද කියලා වෙදමාත්‍ය කියන්න ඕනේ අතර මේ රෝගය හොඳ කරගන්න පුළුවන් අපේ රටේ ඉන්න වෛද්‍යවරු ආයුර්වේද වෛද්‍යවරු ගොඩාක් දක්ෂ වෛද්‍යවරු ඉන්නවා ඒ වගේම ඒ අයට ගාවට ගිහිල්ලා මේ රෝගය හොඳ කරගන්න පුළුවන් ඉතින් මේකට හුඟක් කැපවීම උනන්දුව තියෙන්න ඕනේ ඒ වගේම ඉවසීමක් තියෙන්න ඕනේ මොකද දැඩි කැක්කුමක් මේ හන්දිවල එන හින්දා මේක වැඩිපුර හැදෙන්නේ පිරිමි අයට වඩා ගෑනු අයගේ අයට හැදෙන ප්‍රතිශතය ප්‍රමාණය වැඩි ඒ හින්දා ඒගොල්ලෝ ගෙදර දොරේ වැඩ කරනකොට සාමාන්‍ය පිරිමින්ට වඩා තියෙන දැඩි හිතේ තියෙන ශක්ති ප්‍රවාහයත් පොඩ්ඩක් අඩුයි ඒ හින්දා මේගොල්ලෝ හුඟක් ගෙදර තියෙන ප්‍රශ්නත් එක්ක මේ රෝගය හොඳ කර ගැනීමේ කම්මැලි භාවයක් දක්වනවා දිගින් දිගට ප්‍රතිකාර කර ගැනීමේ නොහැකියාව දක්වනවා කසාය ටික රත් කර ගන්න ඕනේ බෙහෙත් ටික හදා ගන්න ඕනේ මේ ඔක්කොම තනියෙන් මටම කරගන්න වෙයිද උන් ඔය ප්‍රශ්න තමයි හුඟක් වෙලාවට රෝගින් මැසිරි නගන්නේ ඉතින් මේ 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 හේතු නිසා හුඟක් අය මේ මේ රෝගෙන් අසරණ වෙලා ඉන්නේ වේදනාව වැඩි කම නිසා ඉතින් මේක හොඳ කරගන්න කැපවීමක් උනන්දුවක් රෝගියා අතරත් gedara ayge උදව්වක් ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙනවා ජීවිතේට සුන්දරත්වයේ සමීප කිරීමේ බලාපොරොත්තුව තුළ තමයි අපි සුන්දර ස්ථාන තෝරාගන්නේ ඔබේ නෙතට සුවදායක බවක්
ජීවිතයට සැහැල්ලුවක් දැනෙන ස්ථානයක් නිසා මේ ස්ථානයත් තෝරගත්තා. මේ තුඩුගල ඇල්ල. හැබැයි මෙද මහත්තයා හොයාගෙන බොහෝ දෙනෙක් තුඩුගල ඇල්ලට ආවා. තුඩුගල ඇල්ල අවට ප්‍රදේශවාසීන්ගේ මෙද මහත්තයා ගැන විමසුවා. ඒ ගිය වතාවේ. මේ වතාවේ තුඩුගල ඇල්ලට එන්න එපා. ඔබ එන්න ඕනේ කළුතර නගරයට ඇවිල්ලා පිරිවෙන හන්දියට ඇවිල්ලා අබේසේකර මාවතේ සිද්ධි ආයුර්වේද ආයතනට ආවොත් දවස් 6ක් වෙද මහත්තයා හමු වෙන්න පුළුවන්. ඉරිදා දවසේයි පොයේ දවසේ වෙද මහත්තයා හමු වෙන්නට හැකියාවක් නැහැ. අද කතා බහට එකතු වුණේ ආමවාත රෝගී තත්ත්වයේ පිළිබඳව. ආමවාත රෝගීට විතරක් නෙමෙයි ඕනෑම රෝගයකට ප්‍රතිකාර කරන්න දක්ෂම විදදුරේ. ඒ නිසා වෙද මහත්තයාව හමු වෙන්නට ඔබට ආරාධනා කරන්නේ යම් කිසි විදිහකින් රෝගී තත්ත්වයකට ගොදුරු වෙලා නම්. වාසනාවකට හරි ඔබ නිරෝගීව ඉන්නව නම් අපේ බලාපොරොත්තු වන්නේ ඇයි. අන්නේ වාසනාව උදා කර දී මේ බලාපොරොත්තු තුළ අද වැඩසටහනට එකතුනේ ජනක සමරවීර වෙද මහත්මයා. ආයුබෝවන්. ආයුබෝවන්. අද කතාබහ නිමා කරන්න සූදානම් වෙද්දී ඔබට ප්‍රශ්න ගණනාවක් ඉතිරි වෙන්න ඇති. හැබැයි ඒ සියලුම ප්‍රශ්නවලට විසඳුම් සොයන්න සෙනසුරාදා දිනවලදී ඉදිරියේදී අපි තව වැඩසටහන් ගණනාවක් ගෙන එන්න සූදානම් කරලා තිබෙනවා. ඒ නිසා රැඳිලා ඉන්න අපිත් එක්ක ස්වාධීන රූපවාහිනිය හැමදාමත් ඔබව නිරෝගීව තබා ගන්න මෙද ගෙදර වැඩසටහන ගෙනාව. ජීවයක් දුන්න දේශීය වෙදකමට අපේ දේ ලෝකෙට අරගෙන ගියා. ලෝකයේ බෝධනෙක් අපේ දේ අගය කරන තැනට පත් වුණා. අද අපි සතුටු වෙනවා ඔබ නිරෝගීව ඉන්න නිසා. අදට සමුගෙන යන්නම් ලිත් ලබන සතිය හමුවීමේ බලාපොරොත්තු තුළ. ආයුබෝවන්.